ඔව් ඇත්තටම රෝහල් වල විශාල බෙහෙත් ගණනක් තියෙනවා. ඊට පස්සේ බාල බෙහෙත් ගෙන පටන් ගන්න තියෙනවා. අපි දැක්කා සමහර රෝහල් වල මේ ඇස් වලට බෙහෙත් කරන සමහර ඖෂධ වර්ග නිසා ඇස් අන්ධ වෙච්ච අය ඉන්නවා කියලා කියනවා. ඒස ඖෂධ හිඟයක් තියෙනවා. බාල ඖෂධ ගේනවා. වෛද්‍යුන් හිඟයක් තියෙන නිසා අවසන් ගත්තොත් සෞඛ්‍ය සේවයේ බිඳ වැටෙමින් යන්නේ. සෞඛ්‍ය සේවයේ බිඳ වැටෙන නැරලා ආණ්ඩු යෝජනා කරන මොකද්ද? රජයේ රෝහල් වලට ගෙවන මාට්ටු හදන්න ඕනයි කියලා. ඒ කියන්නේ රජේ ඒ කියන්නේ නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කරන මේ හදන්නේ. රනිල් වික්‍රමසිංහගේ අරමුණ තමයි මොකද්ද? ආණ්ඩුව මේ හැම එකම නිදහස් කරලා පැත්තටලා ඉන්න. සනිදහස් සෞඛ්‍ය සේවෙත් අහෝසි කරලා, නිදහස් අධ්‍යාපනයත් අහෝසි කරලා ආණ්ඩුවට වෛද්‍ය නැහැ කියලා ජනාධිපතිකම විතරක් කරගෙන තමයි ආගේ බලාපොරොත්තු තියෙන තියෙන ටික විකුණගෙන කාලා. සහ අපේ රටේ ජනතාවට දුප්පතුන් දුප්පත් ජනතාවට එදාවල කන්න මිනිසුන්ට බෙහෙත් ටිකක් ගන්න තිබිච්ච අවස්ථාව නැති වෙලා තියෙනවා. දැන් මෙහෙම ගියාට පස්සේ ජනතාවට බෙහෙත් ගන්න සිද්ධ වෙන්නේ මුදල් ගෙවල නම් පෞද්ගලික අංශයෙන් නම්. එතකොට අපේ රටේ අසනීපයක් වෙන කිසියම් පුරවැසියෙක්ගේ ජීවිතේ බේරා ගැනීම තීරණය වෙන්නේ ඔවුන් අතේ තියෙන සල්ලි මත නම් අපි අහනවා අපේ රට ජනතාවගෙන් එහෙම සමාජයක් කොහොමද සාධාරණ වෙන්නේ? කෙනෙක් අසනීප වුණාම ඔහුගේ ජීවිතේ බේරගන්නවද ඔහු සනීප කරගන්නවද කියන කාරණේ තීරණය වෙන්නේ මුදල් මත නම්. සල්ලි තිබ්බොත් ජීවත් කරන්න පුළුවන්, නැත්නම් මැරෙන්න සිද්ධ වෙනවා නම් එහෙම සමාජයක් සාධාරණ වෙන්නේ නැහැ. එහෙම ක්‍රමයක් සාධාරණ වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහල හදමින් යන්නේ එහෙම ක්‍රමයක්. සල්ලි තියෙන කෙනා බෙහෙත් ගන්න නැති කෙනා නිකන් සමේ ඖෂධ හිඟය සහ බාල ඖෂධ ගෙන්නමින් කරන මේ මගඩි අනිවාර්යයෙන්ම බරපතල හානියක් කරලා තියෙනවා. ඊට අමතරව ගත්තොත් මේ බදුබර නිසා වෛද්‍යවරට හැර යමත් සෞඛ්‍ය සේවින්ද වැටීම නිසා හානියක් කරලා තියෙනවා. ආණ්ඩුවට ඒක වගේ යනවා කියලා තමයි අපි හිතන්නේ.